රන්මල් ගේ කාර් එකට නැගලා වාඩි වුණේ කර කියා ගන්න දෙයක් නැතිම තැනයි. යාළුවෙක් හම්බ වුණා වගේ රන්මල් එක්ක කතා කරන්න එක දිගට කියවගෙන යන්නත් කියාරට හිතුනේ නැහැ. ඒ නිසාම ඇය නිහඬවම ඔහි පහවන පරිසරය දිහාට ඇස් තියාගෙන හිටියා. මොකෝ සද්ද නැත්තේ? මෙතෙක් නිහඬවම හිටපු රන්මල් ඇහුවේ එහෙම තරහ වෙලා වගේ අනේක හරි නැහැ කියලා හිතුණු හින්දා. කේආර ඒ වචනවලට එකවරම ඔහු දිහාට හැරෙද්දී දෙන්නගේ මැස් නොහිතුව තප්පරයක එකිනෙක ගැටුණා. විදුලි සැරක් වැදුණා වගේ ඒ ප්‍රශ්නෙට උත්තර නොදීම කේආර ආයෙමත් පැතිවිතුරෙන් පිටත බැලුවේ තුන් හිතම ගැස්සෙද්දී. එතන ඉඳලා ආයේ ගෙදර යනකල්ම දෙන්න අතර තිබුණ දිගුණි හැලියාවක් විතරයි. රන්මල්ගේ කාර් එක ගෙමිදුලේ නතර වෙද්දී අම්මා දුවගෙන ආවේ අඬාගෙනම. කේආරට විතරක් නෙමෙයි රන්මල්ටත් වෙන දේ හිතා ගන්න බැරුව කාර් එකෙන් බැස්සි කඩිමුඩියේ. අම්මේ ඇයි මේ? කේආර අම්මව අල්ලගෙන ඇහුවේ තුස්නීම් භූතව. රන්මල්ටත් අහන්නේ මොනවද කියන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව ගල් ගෙහින වගේ බලන් හිටියේ. කේආර අහන කිසිම දෙයකට උත්තර නොදීම අම්මා කෙරුවේ අඬන එකම විතරයි. ඒ හින්දම රන්මලුත් හිමීට ඇයට ලං වුණා. කේආර ආන්ටි වැතුලට එකයි යන්නකෝ ඉස්සෙල්ලා කියපු රන්මල් කේආරත් එක්කම ඇගේ මවව වත්තන් කරගෙන ගිහින් සාලේ පුටුවක වාඩි කෙරෙව්වා. මොකද උනේ ආන්ටි? කොනුගාරා රන්මල් ගේ ඇතුළට ඇස යොමු කරමින් අහද්දී අම්මගේ කඳුළු තවත් අලුත් වුණා. අනේ යම්මේ කිහන්නකෝනේ කියමින් කේආර හැඳුම් බරවන්නට වුණා. උතේ අක්කා කියලා ඉතුරු ටික නොකියම යලිත් එය හඬන්නට පටන් ගත්තා. ඇයි අක්කට මොකද? කේආර ඇහුවේ වික්ෂිප්ත වෙලා. රන්මලුත් හිටියේ දෙගිඩියාවකින්. අම්මා අතේ ගුලි කරන් හිටපු කොලයක් කේආරගේ අතමතින් තිබ්බේ අඬ අඬාමයි. විපරිත බැල්මක් ඇස් මත තියාගෙන කේආර ඒ කොලය දිගෑරිය ඉක්මනින්. ඒ කොලේ සටහන් වෙලා තිබුණේ නුගාරගේ අත්තකුරු. කේආර තවත් කලබල වුණා. අම්මේ මට බැහැක් බඳින්න. මං එහෙම ජීවිතයක් ගැන කවදාවත් හිතලා නැහැ. මං අම්මට කිව්වනේ මට බඳින්න බැහැ කියලා. අම්මා ඇහුවේ නැහැ. ඒ ගැන මං රන්මල්ටත් කිව්වා. එයා ඇහුවෙත් නැහැ. හිතින් තව කියලා වැඩකුත් නැහැ. ඔයාලා වෙඩින් එකටත් ලෑස්ති වෙනවා. ඒ හින්දා මං මගේ නිදහස හොයාගෙන යනවා. මීට නුගාරා. ලියුම අවසන් වෙලා තිබුණේ එහෙම. අම්මගේ ඇස්වලින් කඳුළු හොව් ගාලා ගලද්දී කේආර වගේම රන්මලුත් හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව වීරාන්ත වෙලා වගේ. රන්මල්ගේ හිත ඇතුලේ දහහක් ප්‍රශ්න එක පෙළට ගොඩ ගැහුණා. විවාහය පෙනිපෙනී නුගාරා තමාව අමාරුවේ දමා ගියපු හැටි රන්මල්ට දැනුන්නේ පිළිකුල් සහගතවයි.